මිත්‍ය වක්මෙව තේරුමක් නැහැ දෙයියොන්ට කිය හැමදේම කරගන්න බෑ කැලණි බන්සල් යද්දි මට දැනනවා කවුරු හරි කෙනෙක් මගේ ඇඟ ඇතුළට එනවා කියලා ඒ මොනතුල සමිට්ට තියෙන ඔය මනෝ විකාරයක් එහෙම නැත්නම් ඕක මේ එක්තරා විදිහක වා හිතාගෙන ඉන්නවා මවාගෙන ඉන්නවා අපි තුමු ලෙඩක් කියලා ඒ ලෙඩ වලට මට ඖෂධ කියන්න ගත්ත ඇස් පනා පිටම ප්‍රතිබල තියෙද්දි ධනුෂ් මහත්මයා කොහොමද අපි මේ අවිශ්වාසයෙන් භුක්ති විඳින්නේ මම භාවනා කරන්න ගන්නවා එතකොට මේ දෙත් එක්ක එතන තව දෙයක් එකතු වෙනවා ජීවිත ආධ්‍යාත්ම කියන ගැඹුරට යන්න උත්සාහ කරනකොට ඒ දේවල් විශ්වයෙන් පණිවිඩ ලැබෙන්න ගන්නවා මේ ස්ථානයේ තින් අතරම හොඳයි පුදුම මේකක් තියෙනවා අතර බලයක් තියෙනවද පිටක් තියෙනවද අනිවාර්යෙන් තියෙනවා ඒක නිසා නේ නැත්නම් අපිට කිසි දෙයක් හංගන්න බෑනේ ඇයි හංගන්න බැරි හංගන්න බෑ මේ මල්ලිට එයා කියන කොහොම හරි ඒ කියන්නේ ඔයා කිසි දෙයක් හිතේ තියන් આવුවොත් කියනවද කියනවා ඒක අත් විඳලා තියෙනවද ඒක අත් විඳලා තියෙනවා සමහර කෙනෙක් දැනගෙන කියනවද දන්නේ කාගෙන් හරි අහලා ආරංචි වෙලා එහෙම දැනගන්නත් බෑනේ ඉතින් දුරක ඉඳලාම කොහොම දැනගන්නේ මේ විශ්වය කියන්නේ නිරන්තරයෙන් සිල් ගත යුතුයි හදවතින් නැතුව අපි කවදාවත් ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව කරන්නේ නැත්නම් අපිට ඉදිරි ගමනක් නැහැ මටත් කියන්න පුළුවන් මටත් කරන්න මොන්නේ තියනවා කියලා මොකද මේක පෙන්වන්න බෑනේ හිතක් කියමෙන් එයාගේ පෙර ආත්ම වර්තමානයේ අනාගතේ මේ තුනට අපිට හරියට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් මෙතනට එන කෙනෙක් කොහොමද විශ්වාසය තියාගන්නේ මේ ස්ථානය ගැන දැන් රටේ ගොඩක් ප්‍රශ්න ඇති වෙලා තියෙනවනේ මේ ප්‍රශ්න වල එකම පිළිතුර යමෙක් දියසෙන් කියලා කියනවා නම් ඒක හරි හොඳයිනේ හැයි එයාට ආධ්‍යාත්මික ශක්තියක් තියෙනනේ ධනුෂ් මහත්මයා ආධ්‍යාත්මික ශක්තිය දෙනා මේ රට ගොඩ ගන්න පුළුවන් මිල මුදල් හමි යන දේවල් නෙමෙයි කියන්නේ අර එනකට ගියානම් අරම ලස්ස ගණන් ඉල්ලලා එහෙම කවදාකවත් එහෙම ඉල්ලන්නේ නැහැ අපට ගොඩක් වෙලාට කියන්නේ මේ කරගන්න පුළුවන් දේවල් තමයි ගොඩක්ම स्वयंपोषित राजूमिया ආරාධනා කළ යුතුයි. කවුද මේ නායකයා? ඒ නායකයා එන්න තව අවුරුදු දෙකක් තියෙනවා නම් ඒ අවුරුදු දෙක යද්දි මේ රට මොනවගේ තනකට යයිද? මොන දෙන්න පුළුවන්ද දියසෙන්ට? මේ ප්‍රශ්න වලට ආධ්‍යාත්මික බලය තිබ්බ පමණින් රටට ඩොලර් හොයන්න පුළුවන් වේද? ඩොලර් ගේන්න පුළුවන් වේද? නිදන් හොරෙද්ද දියසෙන් කියයිද නැහැ. මිනිසුන්ට හඳුනාගෙන සියලු මිනිසුන් දුක හඳුනාගෙන බඩේ ගින්දර හඳුන දියසෙන් තමයි මේ රට පාලනය කරන්නේ. ඒ ගොඩාක් අය දකින්නේ යමක් සිදු වෙච්ච ගමන් මට මොන හරි කවුරු හරි කරලා. එක්තරා දවසක් චූටි දරුවෙක් එනවා. ඒ දරුවා හරි ඇක්ටිව් දරුවෙක්. මං හිතන්නේ යාට තියෙනවා අවුරුදු 3 වඩා ප්‍රබල ශක්තියක් එයා අම්මා මට කියනවා එක්තරා තැනකට ගියා මගේ දරුවට බඩට දීලු ඉතින් මෝට කමකට හරි මෙහෙම එන්නේ නැහනේ අවස්ථාවක් නැහැ අපි මොකක් කරුම නාකටම අපිට හිතුවට වැඩි දේවල් හැමදේම දැක ගන්න ලැබෙනවා ඒ විශ්වාසය තියෙනවා විශ්වාසය තියෙනවා අහල පහල තියෙන දේවල් ඉස්සර හිතන් මේට මේ මල්ලිට අහුවෙලා කියන දේවල් අපි වෙලාවකට පුදුම වෙනවා මේ කොහොමද දැන් ඔබතුමාගේ අපි දැන් ඔබතුමාගේ ගෙදර ගැන නැත්නම් ඔබතුමාගේ ළඟ ඉන්න ඥාතියෙක් ගැන එහෙම විස්තර කියලා දෙනවා කිසි දෙයක් දන්නේ නැහැ දැන් මං අදාවේ මගේ දරුවෙක් ගැන විස්තරයක් හොයන්නේ දන්නේ නැහැ මේ මේ මොකක් හරි කියේ කියලා උදේ ආවා මේ මගේ මේ ඉන්න පුතා මේ විස්තරය දැනගන්න තමයි වැඩියෙන්ම ආවේ එතකොට අපි ඉඩම අරගෙන අවුරුදු අපි ওই දැන් ඉස්සෙල්ලේ අර ඒ කතා කරේ සහෝදරේ ඒ සහෝදරිය හම්බුනේ තේ ඉඩම ගත්තන් පස්සේ නමුත් මේ ඉඩමේ අවුරුදු දැනට 55කට උඩදී කරපු දේවල් ලගයක් මල්ලිකෝ මෙහෙම දෙයක් තියෙනවා අපිට කරපු දෙයක් නෙවෙයි කියන්නේ ඒ කලින් හිටපු කට්ටියට දැන් ඔබතුම ගම්බාර දෙයක් පිටයි කියලා අය මේකේ නේත්‍ර දින දවසෙත් ඔක්කොම බව මේ ගියානේ මල මේ නේත්‍ර පූජා දවසේ හා හැමෝටම බලන්න ටයිම් එකක් තිබ්බා බලන්න දුන්නේ නැහැ ඔක්කොම ලයිට් ෂට් වුණා අමේ මේ 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 ගියා පව වුණා අය එමුනේ දන්නේ නැහැ මොකද හේතුව ඒ වෙලාව සුදුසු වෙලා අන්න වෙන්නේ නැති ඒක එච්චර හාස්කම් තියෙනවා මෙතන ඔව් ඒ කියන්නේ හේතුව දැන් අපි දු නේත්‍ර දින වෙලාවේ මේ මාමගේ අවසාන පිළිම මේක කවුද මේ මාමා ඒ මාමා තමයි අවුරුදු 7 තමයි අවුරුදු 13 දේ මාම පිළිම බන්න ගන්නෙ. ඒතොර එයාගේ අවසාන බෙවුල වල තමයි මේ පිළිමෙත් ඇඹුවේ. ඒකේ පොඩි මේවක් දෙනවා. එයාගේ අවසාන පිළිමුනේ මේක. හා හා හා. එතකොට එදා දවසේ නේත්‍ර තියන්න තිබ්බේ නේත්‍ර තියලා ඔක්කොම කරලා උදේ 2යි ගන්නට බලන්න තිබ්බේ බලන්න දුන්නේ නැහැ. සම්පූර්ණ ලයිට් ඔක්කොම ගියා. කියන්නේ මේව ලයිට් දෙන හතර වටේම. මේකේ ඔක්කොම ලයිට් ගියා. හා හා. ඊට පස්සේ උදේ 6 ගන්න තමයි මේ ඕපන් කරන්න හැදුවේ. आईवन धनुष लोकसभा हेमोट मैं आईवन खेल पीलिका आईवन समित गुरुदुमा
එහෙම කොහොමද දන්නේ නේ? නිවර්දීවම. හරි. වැලිගම තිබෙන එක්තරා විදිහක පාරම්පරික දේවාලයක් ඒත් එක්කම හාස්කම් පිරුණු දේවාලයක් ඉතිහාස කතා ගොඩක් ගැඹිච්ච තැනකින්නම් තමයි මේ කතා බහ ආරම්භ කරන්නේ. බොහෝ දේවල් දිනවා කතා කරන්න. තරුණෙක් විදිහට මට මුලින්ම අහන්න තියෙන්නේ. ඇයි සමිත් මේ වගේ පැත්තක් තෝරගත්තේ? වෙලාවකට තරුණයෝ මේක අතාරිනවා. මේ මිත්‍යාවක් මේව තේරුමක් නැහැ. දෙයියොන්ට කිය හැමදේම කරගන්න බෑ. අපි දෙයියෝ ඉස්සරහට කතාව පටන් ගමු. ඇයි සමිත් මේ ගැන විශ්වාසයක් ඇති වුනේ? මේවයි ජීවිතේ යම් කෙනෙක්ට තියෙන කාරණාවක්. ජීවිතේ අපි කෙනෙක් ගැන යම් කිසි දෙයක් කරන්න. ඉතින් මම හිතන්නේ මට දෙයක් ලැබුණා ධනුෂ මහත්මයා. මම ඒකට ප්‍රවිෂ්ඨ වුණා. ඒක තමයි මගේ ගමන කියලා මම හිතාගත්තා. මොකද ඔබතුමාට ලැබිච්ච දේ පරම්පරාවෙන් ආව දෙයක්ද, ඉගෙනගත්ත දෙයක්ද, එහෙම නැත්නම් අර දුක් විඳලා මහන්සියෙන් හොයාගත්ත දෙයක්ද? මේවයි අපි ඇත්ත කතා කරොත් ඉතින් මට මුලින්ම මං කැලණි පන්සල් යනවා. කැලණි පන්සල් යද්දී මට දැනනවා කවුරු හරි කෙනෙක් මගේ ඇඟ ඇතුළට එනවා කියලා. ඒතකොට මුලින්ම කර්ණ මුණ්ඩයක් එන්නේ. පස්සේ මට තේරුම් යනවා මට මිනිසුන්ගේ අපි තුම ලෙඩක් කියලා. ඒ ලෙඩ වලට මට ඖෂධ කියන්න ගත්තා. මං ඊළඟට ඒ ඖෂධ වලින් මිනිසුන්ට ප්‍රතිකාර කරන්න ගත්තා. ඊට පස්සේ මට හිතුණා මෙතන මොන හරි බලවේගයක් මාගේ ජීවිතය තුළ ඉන්නවා කියලා. ඒතකොට ලෙඩෙක්ට බෙහෙත් කරාම එයා හොඳ වෙන්න ගත්තා. ওই විදිහට තමයි ක්‍රමානුකූල ගමනක් ආවේ. සමිත් කවුරුත් චෝදනා කරේ නැද්ද ওই ගමන තුළ සමිත්ට තියෙන ওই මනෝවිකාරයක්? එහෙම නැත්නම් ඕක මේ මේ එක්තරා විදිහක වා හිතාගෙන ඉන්නවා මම වාගෙන ඉන්නවා මම මේ ලෙඩේ හොඳ වෙනවා කිව්වම හරි යාගේ ලෙඩේ හොඳ වෙනවා. එහෙම දෙයක් නැතුව ඔයාට 100% ඇස් දෙක ඉදිරිපිට ලෙඩ සෝපත් කරන්න පුළුවන් වුණා. ඔව් මෙහෙමයි. දිනක් දෙනවා එක්තරා මාම කෙනෙක් අවුරුදු මං හිතන්නේ 75ක් විතර වෙනවා. ඒ මමට කතා කරන්න බෑ. ඒතර මං හිතන්නේ මට අවුරුදු 22යි. මං ගෝ වෛද්‍යවරයෙක් ගාවට එක්කරන් යන්න කියලා. ඊට පස්සේ ගොමරේ නැන්දලා මට ඇවිදිලි කරනවා පුතේ පොඩ්ඩක් මේක බලන්න කියලා. එක තැඹිලි ගෙඩියක් කරන් මම පේ කරලා ඒ මාමට බොන්න දෙනවා. හරියටම පැය භාගයකට පස්සේ මම කතා කරනවා. ඇස් පනා පිටම ප්‍රතිඵල තියෙද්දි ධනුෂ් මහත්මයා කොහොමද අපි මේක අවිශ්වාසයෙන් භුක්ති විඳින්නේ? මං හිතන්නේ භුක්ති විඳින දේ එකම රසය තමයි ඒ විශ්වාසය මත කරපු දේ. ඒ ලෙඩා සූපත් වීම මම හිතන්නේ එතනින් එහාට කතා කරන්න දෙයක් අපිට ඉතුරු වෙන්නේ නැහැ. ඇස් පනා පිට රෝගෙන් සූපත් කරනවා කියන්නේ එක්තරා විදිහක මෙතන ගැබ් වෙලා තියෙන গুপ্ত බලවේගයක්. එහෙම නැත්නම් අදෘශ්‍යමාන බලවේගයක්ද? ඒක ඇවිල්ලා අමනුෂ්‍ය බලවේගයක්ද? එහෙම නැත්නම් විශ්ව ශක්තියද? මොකද්ද මෙතන තියෙන්නේ? දෙවිවරුන්ගේ ශක්තියද? ඔව්. පළමු වෙන්නේ අපිට කර්ණ මුණ්ඩයක්. එහෙදී අනිවාර්යයෙන්ම අපිට අපි කියනවා කෙනෙක් මිය ගියාම එයා වරම් දෙනවා. ඒ කියන්නේ මළගිය ඥාති කෙනෙක්. පසුව කෙනෙක් සිල්වත් වෙන්න, ඒ සිල්වත් වෙන්න වෙන්න ඒ කෙනාගේ හිතට යම්කිසි දැනීමක් එනවා. එතකොට මට මේ ගම්බහර දේවතාවුන් වහන්සේ ගැන ආදරයක් ඇති වෙනවා. මම වැඩිපුරම පූජකයට සුදුමල්. එතකොට මට දැනන ගන්න චිත්ත ශක්තියට මේ දේවතාවුන් වහන්සේ දෙක චිත්ත තරණයක්. එතකොට යම් දෙයක් මට දැනනකොට ඒ දේ ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් ආවා. එතකොට ඒ ස්ථානයත් එක්ක මම කතා කරන්න ගත්ත ඔය කරුණු කාරණාත් එක්ක මොකද්ද මේක කියලා මම හොයන්න ගත්තා. එතකොට හරි අමුතු සිදුවීමක් සිද්ධ වෙනවා. දිනක් එක්තරා දවසක් රාත්‍රියේ මට හොඳට අඩි සද්දයක් ඇහෙනවා. සලන් සද්දයක් එක්ක, ඇවිදින කුඩ සද්දයක් එක්ක. ඉතින් මම දැනගන්නවා මෙතන විශ්වයේ තියෙන බලගතු ස්ථානයක් වෙන්න මේක පෙරම්පුරණ ගම්භාර දෙවියන්ගේ පූජනීය ස්ථානයක් බිහි වෙන තැනක් කියලා. එතනින් තමයි මේ ගමන ආරම්භ වෙන්නේ. දැන් කරණ මුණ්ඩි කියන එක්තරා විදිහක අපි කිව්වොත් එම්ම මේ ශාන්ති කර්ම කියන කොටස තුල එක්තරා මට්ටමක් තමයි සමිත් මේ වෙද්දි දිනාගෙන ඉන්නේ. සමිත් කරණ මුණ්ඩිය කියන අවදි වෙලාද තියෙන්නේ? කොහොමද මේ මේක කියන්නේ? කොහොමද කරණ මුණ්ඩිය ඒ කියන මට්ටමට ඇවිල්ලාද? නැත්නම් කරණ මුණ්ඩිය දැන් මේ වෙද්දි අවදි වෙලාද තියෙන්නේ? මොකක්ද මේ මට්ටම? මුලින්ම මම අර කිව්ව විදිහට අපේ වරම්මාලාගේ ධනුෂ් මහත්මයා පස්සේ මම ගොඩක් වෙලාට අධ්‍යාත්ම බලයට යොමු වෙනවා. පින ගැන හිතන්න ගන්නවා. සමහරක් ඇත්තරම කිව්වොත් දෙවරුන්ට මිනිසුන්ට කරන්න පුළුවන් දේවල් තියෙනවා. සමහරක් දවස්වල දෙවරුන්ට මිනිසුන්ට පිහිට වෙන්න බැහැ. මොකද ධනුෂ් මහත්මයා මිනිස්සු අඩුම ගන්න පන්සිල් පද පහක් අත රකින්නේ නැහනේ. එහෙම පන්සිල් පද පහ රකින්නේ නැති මිනිසුන්ට කොහොමද දෙවියන් පිහිට වෙන්නේ? ඊළඟට මම එතන ඉන්නවා. මොකද බුදුබණ අහනකොට මගේ හිත තවත් වෙනස් වෙනවා. මගේ රස ආධ්‍යාත්මයට යොමු වෙනවා. භාවනා කරන්න ගන්නවා. එතනින් මම තේරුම් ගන්නවා දෙවියන් කියන්නේ කවුද? ඇයි මිනිසුන්ගේ දුකට දෙවියන්ට පිහිට වෙන්න බැරි හේතුව මොකද්ද? එතනින් මම කල්පනා කරන ආධ්‍යාත්මය තුළ මම භාවනා කරන්න ගන්නවා. එතකොට මේ දෙත් එක්ක එතන තව දෙයක් එකතු වෙනවා. ජීවිත ආධ්‍යාත්ම කියන ගැඹුරට යන්න උත්සාහ කරනකොට ඒ දේවල් විශ්වයෙන් පණිවිඩ ලැබෙන්න ගන්නවා. දැන් ධර්මයේ පැත්ත ගත්තොත් දෙවියන්ගේ පැත්ත ගත්තොත් මේ කරණ මුණ්ඩිය කියන්නේ කොයි පැත්තටද වැඩිම බර? මේක ආධ්‍යාත්මික පැත්තද නැත්නම් ලෝකෝත්තර පැත්තද? මේ මේ සමිත හිතර විතර මොන පැත්තද? කරණ මුණ්ඩේ අදාළ වෙන දෙවියන් පැත්තට පමණයි. නමුත් ආධ්‍යාත්මය කියන්නේ වෙනත් දෙයක්. කෙනෙක්ට පුළුවන් නම් සිතක් හඳුනා ගන්න එතන තමයි ආධ්‍යාත්මය. මම ධනුෂ් මහත්මයා කෙනෙක් මංගාවට ආවම ඉස්සරහම බලන්නේ හිත. මොකද සිත් තරණය කරන්න නැතුව පිහිට වෙන්න බෑ. දෙයිහාමුදුරුවෝ සිත් තරණය කරනවා. අපි හිතමු ධනුෂ් මහත්මයා කෙනෙක් මෙතනට ඇවිල්ලා ෆෑන් එකක් හිතුවොත් මයික කියනවා. හැබැයි චේතනාව ප්‍රබල වෙන්න ඕන.
එතකොට මගේ චේතනාව ශක්තිය මං හැම්බෙලාම කියන්නේ මට කෙනෙක්ගේ සිතක් කීමේ හැකියාව ලැබෙන්න කියලා. මං පරිපූර්ණ නැහැ. නමුත් මං දක්ෂ ලෙස එයාව ග්‍රහණය කරගන්නවා. දැන් සමිත් කියන්නේ සමින්ත්‍ර ලැබිලා තියෙන මේ කරඬ මුණ්ඩිය කියන මේ බලවේගයත් එක්ක ඕනි කෙනෙක්ගේ මෙතනට එන ඕනි කෙනෙක්ගේ හිතක් කියවන්න පුළුවන්. අනිවාර්යෙන්. කරඬ මුණ්ඩියත් එක එහාගේ දෙයක් ධනුෂ් මහත්මයා. කරඬ මුණ්ඩිය යන්නේ දෙවියන්ගේ අපි වදාවත් කැදි කරඬ මුණ්ඩියක් වෙනවා. නමුත් එතනින් එහාට ගත්තොත් අපිට ආධ්‍යාත්මය ප්‍රගුණ කරන්න පුළුවන් වෙනවා. යම් කෙනෙක්ට දේවාල භූමියක එයාට ආත්මයක් වැහුණම එයාට කියන්න පුළුවන් සීමාවක් තියෙනවා. නමුත් හැමෝටම සිත කියවන්න බෑ. යම් කෙනෙක් මෙතනට ආවම ඒ කෙනා ඉස්සරහම ග්‍රහණය කරනවා. එයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද? ඒතොර එයා කරපු වැරදි මොනවාද? කෙලින්ම අපි හොයන්න ඕනේ. නැත්තම් ඔබතුමාට වැරදි කර කෙනෙක් මංගාවට ආවත් මං පීඩ වෙලා වැඩක් තියෙනවද? ඒ නිසා අපි මේ විශ්වය කියන්නේ නිරන්තරයෙන් සිල් ගත යුතුයි හදවතින්. නැතුව අපි කවදාවත් ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව කරන්නේ නැත්නම් අපිට ඉදිරි ගමනක් නැහැ. සමිත් දැන් වෙලාවකට මටත් කියන්න පුළුවන් මටත් කරන මොණ්ඩිය තියෙනවා කියලා. මොකද මේක පෙන්වන්න බෑනේ. මේ වෙවිල අදුෂ්මාන ලෝකයේ අදුෂ්මාන බලවේග. කොහොමද සාමාන්‍ය කෙනෙක්ගෙන් අපි සමිත්ව වෙන් කරගන්නේ? සමිත්ව වෙන කෙනෙක්ට වැඩිය මොන වගේ විශේෂ හැකියාවන්ද තිබෙන්නේ? මෙහෙමයි. කෙනෙක් ආධ්‍යාත්මයට නැඹුරු වෙනවා නම් හැමෝටම කියවන්න පුළුවන්. නමුත් අපි පෙන්වන්න ඕන ක්‍රියාව යම් කෙනෙක්ට භාවනා කරන්න පුළුවන් නම් විශාල ප්‍රමාණයෙන් අපි දමෝ පැය 10ක් පැය 20ක් යම් කෙනෙක්ට තමන්ගේ ඇස් දෙක අරගෙන ඉන්න පුළුවන් නම් ඒතර ආධ්‍යාත්ම බලයේ වර්ධනය වීමක් සිද්ධ වෙනවා. යම් කෙනෙක්ට සිතන්න පුළුවන් නම් මම පැය 10ක් ඇස් අරගෙන ඉන්නවා. යම් කෙනෙක්ට හිතන්න පුළුවන් ස්වර්ණමාලි මහරජන් වහන්සේ ගැන දවස් දෙකක් ඇවිදින්න පුළුවන් කියලා. ඒව තමයි ආධ්‍යාත්මය. ඒතර ආධ්‍යාත්මයේ දියුණුවෙදි මහත්තයා මේ ඔළුව හොල්ලන්නේ නැහැ මිනිස්සු. මිනිස්සු කතා කරන්නේ හදවතට. අපිට පුළුවන් මිනිහගේ හිත ඇතුළේ තියෙන්නේ එක අරගෙන ඒ මිනිහගේ හරියටම ඉසේ පිටන් දෙපතුල දක්වා මොනවද තියෙන්නේ කියලා බලලා අපිට ප්‍රතික්‍රම කරන්න පුළුවන්. යම් රෝගියෙක් මෙතනට එනකොට අපි ඉස්සරහම බලන්නේ එයාගේ උපන් දිනය සහ උපන් වේලාව සහ උපන් ස්ථානය. මේ තුන බලලා එයාගේ ජ්‍යොතිෂ පැත්ත තුලින් අපි එයා ගැන යම් සීමාවක් සහිත දෙයක් අපි බලනවා. නමුත් ජ්‍යොතිෂ තුලින් හැමදේම එල්ල වෙන්නේ නැහැ. ඒ කියන්නේ එකපාර එළි වෙන්නේ නැහැ. නමුත් අපි හිතක් කියෙමින් එයාගේ පෙර ආත්මය, වර්තමානය, අනාගතය මේ තුනට අපිට හරියට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන්. එහෙම ප්‍රවිෂ්ඨ වුණාම නියම දේ අපිට දැනගන්න පුළුවන්. දැන් සමිත් වැඩියෙන්ම මේ ස්ථානයේ බලගන් වෙලා තිබෙන්නේ මොන දෙවියන්ගේ ඇල්ම බැල්මෙන්ද? දෙවියන්ගේ විශේෂ ඇල්ම බැල්මක් තිබෙනවද? ඒක මොන දෙවියොන්ද? ඔව් විශේෂයෙන්ම මේ ගම්බාර සිද්දසූණියන් දේවතාවුන් වහන්සේ ගමට වඩින සිද්ද බලකාර නම්බුකාර ගම්බාර දේවතාවුන් වහන්සේ මම හිතනවා දවසක මේ ස්ථානයේ ලංකාවේ සුපිරිම ගණයේ තනක් බවට පත් වේවි කියලා. මොකද ඒ තරම්ම මෙතන හාස්කම් තියෙනවා. සමිත් දැන් සමිත් එකතු වෙලා දෙවියොත් එක්ක කතා බහ කරලා මේ තියෙන බලවේග ඔක්කොම එකතු කරලා මේ භූමියට එන මිනිස්සුන්ගේ මොන මොන විදිහේ ප්‍රශ්න වලටද පිහිට වෙන්නේ? මොන මොන විදිහේ ප්‍රශ්න වලටද පිළිතුරු මෙතනින් දෙවියන්ගෙන් අරන් දෙන්න පුළුවන් වෙන්නේ සමිත්? මුලින්ම අපි හැමෝම ඉන්නේ ප්‍රශ්න මැද. ජීවිතේ ජීවත් වෙන අපිට ධනුෂ් මහත්මයා එක්තරා විදිහේ ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන්ම රෝගීන්ට හරි සුවපත් භාවයක් දෙන්න පුළුවන්. මොකද ගම්බහර දෙවියා කියලා කියන වෛද්‍යවරයෙක්. එතකොට බොහෝ අයට අපි හිතමුකෝ සාමාන්‍ය ජීවත් වෙන මිනිසුන්ට අසාධාරණයක් සිද්ධ වුණොත් අපි හිතමු විශේෂයෙන් නඩුහබ. එතකොට එයා සාමාන්‍ය නම් මට පුළුවන් ඒ සාමාන්‍ය මත ගම්බහර දෙවියන්ට කියලා ඒ දේවල් සිදු කරලා දෙන්න. එතකොට අපි හිතමුකෝ විදේශගත අයට සහ යම් ප්‍රශ්නමාලාවල් පැන්නගෙදි සාමාන්‍ය පැත්තට විතරයි මම උදව් කරන්නේ. මොකද මම කවදාවත් ධනුෂ් මහත්තයා අසාධාරණය ගන්නෙ නැහැ. යම් තැනක මම මේ මොහොතේ මිය ගියත් මම මෙහි මොහොතේ මැරුවත් මම යන්නේ යහපත් ස්ථානයකට. මට ඒ නිසා අවශ්‍ය වෙන්නේ යහපත් කර්මයේ පමණයි. සල්ලි ලැබුණට වැඩක් නැහැ සතුට නැත්තම්. ඒ වගේ දේවල් තමයි මිනිස්සුන්ට ලබා කියා දෙන්නේ. දැන් ඊට අමතරව මිනිස්සුන්ගේ අර රෝග සුවපත් කරන පැත්තලත් මැදිහත් වෙනවා කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතවල ප්‍රශ්න වලටත් මැදිහත් වෙලා මේ වෙද්දි ඒ හැම කෙනෙක්ගේම ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීලා තියෙනවද? ඔව්. ලෙඩ්ඩුන්ට ඇත්තම කිව්වොත් එයාගේ කර්මය ප්‍රබල නැත්තම් අහෝසි කර්ම කරන්න පුළුවන්. ඒතොර එයාට මම කියනවා අදාළ දේ බලලා අදාළ පිළිවෙත කියනවා. විශේෂයෙන්ම අපි දන්න දෙයක් තමයි අපි ඉගෙන ගන්න දරුවන්ට ගණ දෙවියන්ට අපේ සරසදී මෑණියන්ට වතාවත් කරනවා. ඒ කරන ගමන් අපිට පුළුවන් වෙන්න ඕන ආනන්ද මහරහතන් වහන්සේට, සරියුත් මහරහතන් වහන්සේට, මුගලන් මහරහතන් වහන්සේට මේනි වතාවත් කරලා ඒ දේ කරලා සරසදී මෑණියන්ටයි ගණ දෙවියන්ට පින් දුන්නා කොච්චරම් වටිනවද? ඒ පින ප්‍රබලයි. ඒ නිසා ආනිසංශ වෙන විදියට අදාළ රෝගේ හොයලා අදාළ විශේෂම බක්කුල හාමුදුරුවෝ ගමුකෝ. ඒතර බක්කුල හාමුදුරුවෝ කියලා කියන්නේ ධනුෂ් මහත්මයා නිරෝගී සම්පත වැඩිම රහතන් වහන්සේ නමක්. එතකොට යමෙක්ට රෝගයක් තියෙනවා නම් එයාගේ කර්මය ප්‍රබල නැත්තම්
යමක් අපිට කළ හැකි නම් ඒ දේ කරන්න පුළුවන් දේ කරන විශේෂයෙන්ම බුද පූජා නිසලිත තබලා ගම් අපි බක්කුලහා මුදුරවන්ටත් තථාගතයන් වහන්සේටත් ඒ ඖෂධ පූජා කරලා පසු ඒ වෙන අපි ගම්බාර දෙවියන්ට අනුමෝදන් වෙනවා. එතකොට කොච්චර නම් සතුරු වෙනවද කාබයිට් ගහන පළතුරුකට වඩා ධනුෂ් මහත්මයා ඒ පින්න කොච්චර නම් ප්‍රබලයිද? මෙයා ගම්බාර දෙවි හාමුදුරු හරි ලස්සනට සතුරු වෙන කෙනෙක්. පින්ෙන් හොඳ මිනිසු දැක්කම නිරන්තරයෙන් සතුටපත් වෙනවා. හැම වෙලාවම කියන්නේ ගහට කොළට මලට ආදරය කරන්න කියලා. සෝභාධර්මයට ආදරය කරන්න කියලා. මිනිස්යන්ට ආදරය කරන්න කියලා. මිනිස්යන්ට ආදරය කරන මිනිස්යන්ට පමණයි මේ ගම්බාර දෙවි හාමුදුරු පිහිට වෙන්නේ. මෙතනට එන කෙනෙක් කොහොමද විශ්වාසය තියාගන්නේ මේ ස්ථානය ගැන? මේ ස්ථානය ගැන ගම්මු මොනවද කියන කතා නැත්තම් ඔබතුමාට කියන්න පුළුවන් මොන විදිය දෙයක්ද සමිත් මෙතන විශ්වාස කරන්න කියලා ඔබතුමාට කියන්න පුළුවන් වෙන මොනවා කියන්නේ? මම කවදාවත් මා විශ්වාස කරන්න කියන්නේ නැහැ. මොකද හේතුව ධනුෂ් මහත්මයා කෙනෙක්ට තියෙන්න ඕන යම් තැනකට ආවට පස්සේ එයාට ප්‍රතිඵලය ලැබුණොත් විතරයි ආ විශ්වාස කරන්නේ. ඒ නිසා මම හිතන්නේ අපි හැමෝම ගමනක් යද්දී ප්‍රහාර වදිනවා. ඒක නියමයක් සහ ධර්මතාවයක්. ඒ ධර්මතාවයේ මැද දැන්ට අවුරුදු 15කට ආසන්න කාලයක් මම මේ භූමියේ වැඩ කටයුතු කරගෙන යනවා. හැබැයි ප්‍රධාන කරුණ ජීවිතේ හොඳ මිනිස්සු විතරයි මම තෝරන්නේ. අපි වැරදි කරන්න පුළුවන්. ඒ වැරදි තේරුම් අරගෙන ඒ වැරදි නිවැරදි වෙනවා නම් අපිට එයාට උදව් කරන්න පුළුවන්. හැබැයි එයා ඒ වැරදි දිගටම ඉන්නම් ධනුෂ් මහත්මයා මට උදව් කරන්න බෑ. දැන් මෙච්චර දෙවි දේවතාවුන් එක්ක ගනුදෙනු කරද්දි මේ නොපෙනෙන ලෝකයේත් එක්ක ගනුදෙනු කරද්දි විශ්වත් එක්ක සම්බන්ධ වෙද්දි නොඑක් පණිවිඩ අවිත් තියනවා කිව්වා සමිත්වේ පණිවිඩ ප්‍රකාශ කරන්න අවශ්‍යයි කිව්වා. අපි ඒක කියමු දේව කියන්න කාලයේද මේ ලංකාවේ මේ තියෙන සමාජ අරගලකාරී තත්ත්වයත් එක්ක ඒව සමාජයට මේ වෙද්දි දීලා වැඩක් තියනවාද? දෙවියෝ මොනවාද ඔබතුමාන්ට දීලා තියෙන අවසරය මොන වපසරියක් තුළද මේව ප්‍රකාශ කරන්න කියන්නේ? මෙහෙමයි මට කියනවා නිරන්තරයෙන් ඔබ හරි ගමනක් ඵලයන් හෙමින් ගමනක් ඵලයන් ඒක අතිසාර්ථකයි කියලා. ඒතර ධනුෂ් මහත්මයා මම කතා කරන්න කැමතියි. දැන් රටේ ගොඩක් ප්‍රශ්න ඇති වෙලා තියෙනවනේ. මේ ප්‍රශ්න වල එකම පිළිතුර මිනිස්සු සිල්වත් නැහැ. පංචශීල රකින්නේ නැහැ. ඒකයි හරියට රටේ පාලකයෙක් පහළ වෙන්නේ නැත්තේ. එතකොට අපි හැමෝම දියසෙන් ගැන කතා කරනවා. දියසෙන් කියන්නේ දියෙන් උපන් කුමාරය කියලා කියනවා. ඔව් හරි. දියසෙන් දෙවෙනි වට උපදිනවා. ඒ කොහෙද? රුවන්වැලි මහසයි. දියසෙන් කියන හැමෝටම දියසෙන් වෙන්න බෑ. හේතුව තමයි අපි යම් කෙනෙක් දියසෙන් කියනවා නම් ඒ හැම දෙනාම එකතු වෙන්න ඕන ස්වර්ණමාලි සරජන් වහන්සේ ගාවට. එතනදී භික්ෂුන් වහන්සේලා එතකොට ඒ වගේම ප්‍රධාන වශයෙන් රටේ මගුල් ඇතු සහභාගී වෙන්න ඕන. එතකොට ශ්‍රී ලංකා පුරවැසියන් හැම දිනම එකතු වෙන්න ඕන. එහෙම නැතුව දියසෙන් තෝරන්න බෑ. දියසෙන් අපි රුවන්වැලි මහසෑයට කැඳවාගෙන ආවිල සියලු දියසෙන්වරු යමෙක් දියසෙන් කියලා කියනවා නම් ඒක හරි හොඳයිනේ. ඇයි? එයාට ආධ්‍යාත්මික ශක්තියක් තියෙනනේ. ධනුෂ් මහත්මයා ආධ්‍යාත්මික ශක්තිය දෙනා මේ රට ගොඩ ගන්න පුළුවන්. සියලු නිදන් ටික ලැබෙනවා. එතකොට මේ රට ස්වයංපෝෂිත වෙනවා. එතකොට දියසෙන් තෝරා ගැනීමේදී ඒ දියසෙන් ප්‍රබල සෝභාධර්ම පරීක්ෂණය ලක් වෙනවා. ඒක තමයි විශාල ගින්නක් මැවෙනවා. ඒ ගින්න මවනවා අපි. යමෙක් දියසෙන් කියනවා ඒ ගින්නට බිලිවිය යුතුමයි. එතකොට මහා වර්ෂාවක් යදහනවා. නියම දියසෙන් ඒ ගින්නෙන් බේරනවා. එයා තමයි දියෙන් උපන් කුමරු දියසෙන්. දැන් ඕක කනෙක්ට් හිතෙන්න පුළුවන් මේක මනක්කල්පිත කතාවක්. මේක අපි දකින අර ෆිල්ම් එකක තියෙන කතාවක්ද මේ? ඒ වගේ එකක්ද නැත්නම් මේ ඇත්තම වෙන දෙයක්ද? මේ ස්වභාවික ලෝකයට ආවෙනක දෙයක්ද මේ? ওই විදිහට කියන්නේ සමිත්. ආත්ම ශක්තියක් තියෙනවා නම් එයාට විශ්වයේ ආශිර්වාදය තියෙනවා නම් එතකොට එයා ආත්ම ගවේෂණය කරනවා නම් සහ එයාට ප්‍රබල හැකියාවක් තියෙනවා නම් එයාට පුළුවන් දියසෙන් වෙන්න. හැබැයි එයාට තව අවුරුදු දෙකක් ඕන. එයා මේ අවුරුදු දෙක ඇතුළත එයාගේ සම්පූර්ණ ආධ්‍යාත්මික ශක්තිය ප්‍රබල කරගන්නවා. එතකොට ඒ ප්‍රබල කරගත්තාම දියසෙන් වෙන්න ආරාධනා කළ යුතුයි. එතකොට ධනුෂ් මහත්මයා දුටුගැමුණු රජතුමා වෙන්න කලින් ආරාධනාවක් සිද්ධ කළා. ඒ ආරාධනාවට දියසෙන් මේ බලය අල්ලන කෙනෙක් නෙවෙයි, දියසෙන් නිවන් මගට යන කෙනෙක්. නිවන් මගට යන කෙනා එන්නේ ආරාධනාවෙන් මිසක් නැතු එයාට ඕන කම ඉන්නේ. මොකද දියසෙන් කවදාවත් රජ වෙන්නේ නැහැ. හැබැයි රජේ කිල්ලු දරනවා සල්ලි භාගයාගේ ගව තියාගන්න කෙනෙක් නෙවෙයි, සියලු සන්තකයේ මිනිසුන්ට බෙදෙන කෙනෙක්. එහෙනම් ලංකා ධර්ණීතලය නැවත ස්වයංපෝෂිත රාජ්‍යයක් වෙන්න, ලස්සන භූමියක් වෙන්න දියසෙන්ට ආරාධනා කළ යුතුයි. එක තව අවුරුදු දෙකක් තියෙනවා. ඒ අවුරුදු දෙකේ මිනිසුන් විසින් ආරාධනාව සිද්ධ කරොත් රටේ සියලු දියසෙන්වරු එතනට පැමිණිය යුතුයි. ඒකට භික්ෂුන් වහන්සේලාගේ ආශිර්වාද, පිරිත් සජ්ජායන මැද, මංගල හසිරාජාගේ ඒ ගෞරවය මැදයි දියසෙන් බවට පත් වෙන්නේ. එදාට තමයි මුළු ලෝකවාසීන් දියසෙන් කියලා පිළිගන්නේ. මං හිතන්නේ මේක කවුරුත් කියපු නැති කතාවක්. මම ඒකයි මේ අහන්නත් හිටියේ. මේ වෙද්දි මං හිතන්නේ මිනිස්සු ආරාධනා කරනවා, මිනිස්සු හොයනවා කවුද මේ දියසෙන්. මොකද මිනිස්සු මේ වෙද්දි මේ තියෙන දේශපාලන සියල්ලම ප්‍රතික්ෂේප කරපු කාලෙකින් අපි මේ සාකච්ඡාව කරන්නේ. ඒක අපිට හංගන්න දෙයක් නැහැ. මේ සියලු දේශපාලනකවරු ප්‍රතික්ෂේප කරලා මේ අරගලය කරන්නේ. එමනම් ප්‍රබල නායකයෙක් අවශ්‍යයි. කවුද මේ නායකයා? ඒ නායකයා එන්න තව අවුරුදු
මෙහෙමයි මට විශ්ව ලැබෙන පණිවිඩ අනුව ධනුෂ් මහත්මයා ප්‍රබල ව්‍යසන ඇති වෙනවා මොකද දියසෙන් කියලා යම් කෙනෙක් කිව්වට පස්සේ ඒ දියසෙන්ව මරන්න පුළුවන් හැබැයි සැබෑ දියසෙන් සංගවිලා ඉන්නේ සැබෑ දියසෙන් දන්නවා යා දියසෙන් කියලා යම් කෙනෙක් දියසෙන් කියලා කිව්ව ගමන් එයා විවරයි ඒ නිසා දියසෙන්ට ආරක්ෂාව සැලසෙන්න දියසෙන් වෙනුවෙන් තවත් කෙනෙක් ජීවිතේ පූජා කරනවා ඒ දියසෙන් කියන කෙනා ඒ නිසා සැබෑ දියසෙන් බය නැතුව නිර්භීතව රුවන්වැලි මහසෑය අභියස මොකද විශ්වයේ බලගතුන් ස්ථානය තථාගතයන් වහන්සේගේ ධර්මය තියෙන ස්ථානය එතකොට සියලු දුරු මත විසඳිලා යනවා එතකොට සමහරක් අය කියනවා ලංකා භූමියේ භාග්‍යතුන් වහන්සේ බුදුනා කියලා ඉතින් ඒකටත් පිළිතුර දියසෙන්ම දෙනවා හැබැයි සියලු මිනිසුන් දියසෙන්ට ආරාධනාව සිද්ධ කරන්න ඕන මම හිතන්නේ අපි අසමගි වෙලා ධනුෂ් මහත්මයා මේ ප්‍රශ්නේ විසඳන්න බැහැ ඒ නිසා අපි තථාගතයන් වහන්සේගේ ධර්මය අනුව මෛත්‍රිය කරලා අපි මේකට ගොඩ ගන්න හැමදිනම එක් වෙලා තමයි කටයුතු කරන්න ඕන එතකොට සැබෑ දියසෙන් මේ ලංකා ධර්ණී තලයත් මුළු ලෝකයටත් යහපත ගෙන දෙනවා मंगिताने अर खाली क्यों आगे कनेक्ट वेलाव हित पुल मे तव गोतब कथा वे मे तव हद कथा वे कि हे भाई युब तुम विश्वास मेक तम कथा कि अभी एगरतम प्रतिपल बल आराधना कलो देशन वर वे देश सब देश गिंदरट बिलवे गिंदरट बिलवे मे विश्व दिन आशीर्वाद सतर्वाण दिव्यांगे बेल मे तम देश बेरा इतना तम देश उपाट पत्ते अभी हितम हेम देश बिहुना अरे मे सीलु आध्यात्मिक बल एन मे सीलु विश्व बल एन हे नमूत वर्तमान मे लोकेन मे तरंकारिक मे आर्थिक प्रश्न मे डोलर नतिवीमत्ति हेमोम दटेन මේ ප්‍රශ්න වලට මුණ දෙන්න පුළුවන් ද දියසෙන් මේ ප්‍රශ්න වලට ආධ්‍යාත්මික බලය තිබ්බ පමණින් රටට ඩොලර් හොයන්න පුළුවන් වේද ඩොලර් ගේන්න පුළුවන් වේද පුළුවන් ඇයි අපිට ඩොලර් අපි ලංකා ධර්ණී තලයේ මත තියෙනවා ධනුෂ් මහත්මයා නිදන් ඒ නිදන් ගොඩ ගන්න දියසෙන්ට හැකියාවක් ලැබෙනවා ඒ සියලු දේවල් ඔප්පු වෙන්නේ රාජ මැදිහත් වීම මැද ඒව විනිවිද භාවයෙන් ඔප්පු කරලා ඩොලර් හොයන්නේ අපි අපේ තියෙන සියලු සම්පත් මේ ලංකා ධර්ණී තලයේ ජීවත් වෙන මිනිසුන්ට ඒ ඒ අයිති දේවල් නේ තියෙන්නේ අපිට තනියෙන් භුක්ති විඳින්න බෑ ඔබතුමා දන්නවැති බොහෝ දෙනා හොරෙන් නිදන් ගන්නවා නමුත් එයාලට අයිති නැති දේවල් නමුත් මේ මාතෘභූමියේ රජවරු කොච්චර ශේෂද අනාගතය ගැන දැකලා අනාගතය ගැන හිතලා මේ මහපොළොව වෙනුවෙන් දෙයක් පරිත්‍යාග කළා ඒ දේ දියසෙන්ට ලැබෙනවා දියසෙන් ඒවා මිල කරලා සියලු විනෝද භාවයෙන් ඔප්පු වෙලා ඒ සියලු දේවල් මේ උද්ගමන තත්ත්වය පාලනය කරන්නේ දියසෙන් එහෙමයි නැත්තම් දියසෙන්ට වෙන නිදන් ලැබෙන්නේ මේ මහපොළොව මත තියෙන නිදන් තමයි දියසෙන් ගොඩ ගන්න ඒක විනිවිද භාවයක නිදන් හොරෙන්ද දියසෙන් කියයිද දන්නේ නැහැ මොකද ඒක ජනතාව කැමති නම් පමණයි නැත්නම් ඒ දේශෙන්ද කරන්න වෙන්නේ මේ රාජ්‍ය වෙනස් කරන එක. ඒතකොට එයා නැවතත් දසරාජ ධර්මයෙන් මේ රට පාලනය කරනවා. තව එක දෙයක් කියතුයි. ඔබතුමා දන්නවැති අභේගිරිය. ඒ අභේගිරිය කවදාවත් නිම කරන්න බෑ. ඇයි හේතුව? දසරාජ ධර්මය නැති නිසා. දසරාජ ධර්මය එනකොට ඒ සංග බහිරව උන්වහන්සේලාගේ අවසර අරගෙන ඒ අභේගිරි හදනකොට මිනිසුන්ට තේරුම් යනවා කරන්න බැරි දෙයක් දේශෙන් කරනවා. ඒතකොට එයා තමයි දේශෙන් බාටපත් වෙන්නේ. අභේගිරිය හැදීමත් සහ ස්වර්ණමාලි භූමියේ එයාගේ ජීවිතය පරිත්‍යාග කිරීමත් මේ තුලින් මිනිසු දේශන් කියලා පිළිගන්නවා එවිට මේ ස්වර්ණ භූමිය නැවතත් ඒකාධිපති රාජ්‍යයක් ඇති වෙන්නේ නැහැ නමුත් සියලු මිනිසුන්ට හඳුනාගෙන සියලු මිනිසු දුක හඳුනාගෙන බඩේ ගින්දර හඳුන දේශෙන් තමයි මේ රට පාලනය කරන්නේ මම හිතන්නේ වර්තමානයේ අවශ්‍ය වෙන කතාවක් වර්තමානයේ හැමෝම හොයන කතාවක් කොහොමවත් කමන්නේ මේ විශ්වෙන් ලැබෙන අමුතු පණිවිඩ කෙනෙක්ට දැන් ඔබතුමා තරුණෙක් වෙනද මට මේක කියන්න ඕනේ කෙනෙක්ට සමහරක් වෙලාවට මේ දේවල් තමන් අදහන ධර්මයට අනුව තමන් විශ්වාස කරන දේට සාපේක්ෂව කෙනෙක්ට මේ දේවල් මිත්‍යාවල් කියලා හිතෙන්න පුළුවන්. ඒකට අපි මුකුත් කියන්නේ ඒ තමන්ගේ දේට අනුව තමන් විශ්වාස කරන දේට අනුව. නමුත් මේවා විශ්වාස කරන පිරිසක් ඉන්නවා. මේවා ගැන උනන්දු වෙන පිරිසක් ඉන්නවා. අන්න ඒ පිරිස හොයන තොරතුරු කරුණු කාරණා මම හිතන්නේ අද වැඩසටහන තුළ අන්තර්ගත වෙයි. අපි දියසෙන් ගැන කතා කරා, විශ්වෙන් ලැබුණු පණිවිඩ ගැන කතා කරා. තවත් මොනවාද මේ අදෘශ්‍යමාන ලෝකෙින් මිනිස්සුන්ට දෙන්න තියෙන පණිවිඩ, මිනිස්සුන්ගේ ජීවිතවලට දෙන්න තියෙන වැදගත් කරුණු කාරණා මොනවාද? මම කියන්නේ ධනුෂ් මහත්මයා, අපි ඉස්සරහාම අපි හදවත පිරිසිදු වෙන්න ඕන. මේ ලෝකේ අපි හැමෝටම ඇඟිල්ල දික් කරනවා මෙයා වැඩි මෙයා වැඩි කියලා. ඒ වැඩි වලට හේතුව අපිම තමයි. මොකද අපි හරියට අපේ සීලයක් නැහැ. අපේ ධර්මයක් නැහැ. අපි කතා කරන්නේ මොනවද කියලා දන්නේ නැහැ. සමහරක් ගලලා මේ භූමියට එනවා යුක්තිය ඉල්ලගෙන. නමුත් වැඩි යුක්තියක් ඉල්ලන්නේ. සමහරක් ගේනවා වැඩි දේවල් හොයාගෙන. නමුත් එයාට නිවර්ද දේ ගම්බහර දෙවියන් පෙන්වලා දෙනවා. සා විශ්වයේ ශක්තියින්ගෙන් පෙන්වා දෙනවා. මම හොඳම උදාහරණයක් දෙන්නම් ධනුෂ් මහත්මයා මිනිසු මං මූලා වෙලා. දැන් දිනක් එනවා එක්තරා දවසක අම්මගෙන ගුයි එක්තරා කාන්තාවකුයි. මං එයාගේ ජන්මපත්‍රය
අතර අරගෙන පරීක්ෂා කරන මොකද්ද හේතුව? හේතුව තමයි මේකෙදර ඉන්න බෑ. ඇයිද ඉන්න බැරි? මම බැලුවා එයාගේ රාහු මහදසාවක් තියෙනවා. එයා හොඳට ඉගෙන ගත්ත දරුවෙක්. නමුත් ඒක නෙවෙයි ප්‍රශ්නේ. මම ඇහුවා එයාගෙන් ගෙදර ඉදිරිපිට තිබ්බ දැවැන්ත නුග්ගහක් කැපුවද කියලා. එයාට කට උත්තර නෑ. මුන්ට මූණ බලා ගන්නවා. ඔව් කිව්වා. මම ඇහුවා ලක්ෂ ගම්මාරක් දීලා තොවිලයක් කරාද? ඔව් කිව්වා. එතකොට ඒකෙන් ප්‍රතිඵලයක් නැතුව තමයි ඇවිල්ලා තියෙන්නේ. මනාකොට සිත තරණය කරන්න බැරි නම් ධනුෂ් මහත්මයා තොවිලයක්ම තමයි. එතකොට ඒකේ හේතු උනේ කාශ්‍යප බුදුහාමුදුරුව බුදු වෙච්ච නුගගහක් කපන්න අපිට අයිතියක් තියෙනවද? මම ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබතුමා බෝධින් වහන්සේ නමකට කරදරයක් කරන්න කැමතිද? ඔව් හේතුව ඒ තථාගතයන් වහන්සේ බුදු වෙච්ච ඒ ස්ථානයක්. එතකොට තාමත් දෙවිවරු අටවිසි බුදවරු බුදු වෙච්ච ඒ පූජනීය ස්ථාන රකින්න යමෙක් ඒ නුගගහට අත දියන්නේද? ඒ ස්ථානයේ විවිධාකාරයෙන් මුල් කාලයේ සීමා දල පූජා තියපු ස්ථානයක්. වෘක්ෂ දේවතාව බල තියෙනවා. ඒ තමන්ගේ ගෙදර තාප්පේ ලොක් කරන්න ඒක කැපුවට පස්සේ එයාලා ගෙදරින් යන්න ඕන. ඇයිද හේතුව? වෘක්ෂ දේවතාව බලය අහිමි වෙලා සහ කාශ්‍යප බුදුන්ගේ ලයක් සැලවීමක්. නැවත යට පිළිතුරුනේ නුගස් 10ක් ඉඳලා ප්‍රධාන රෝපණ වෙච්ච නුග්ගහකට වතාවත් කියලා තමයි ගෙදරට ගියේ. ඉතින් ධනුෂ් මහත්මයා අපේ ගොඩාක් අය දකින්නේ යමක් සිදු වෙච්ච ගමන් මට මොන හරි කවුරු හරි කරලා. එක්තරා දවසක් චූටි දරුවෙක් එනවා. ඒ දරුවා හරි ඇක්ටිව් දරුවෙක්. මං හිතන්නේ යාට තියෙනවා අවුරුදු 3ට වඩා ප්‍රබල ශක්තියක්. ඒ අම්මා මට කියනවා එක්තරා තැනකට ගියා මගේ දරුවට බඩට දීලු. දෙයි හාමුදුරනේ මේ චූටි දරුවෙක්ට බඩට දෙනවද ධනුෂ් මහත්මයා? එතකොට මම බැලුව හේතුව මේ දරුවගේ ප්‍රබලභාවයක් තියෙනවා සසරේ කර පින මනා දක්ෂතාව ඇති මනසක්. එතකොට මේ අම්මට මේ දරුවෝ පාලනය කරන්න බෑ. නමුත් ඒක පාලනය කරන්න අපේ දරුවට අවධානය දිය යුතුයි. නැත්නම් එයාට බඩර දීලා නෙවෙයි. ඒ නිසා මම හිතන්නේ මිනිස්සු හැම වෙලාවෙම හිතන්නේ අපිට ප්‍රශ්නයක් ඇති වෙච්ච ගම අපිට ජීවිතේ වැටෙන්නමයි බලන්නේ. මම කියන්නේ හැම වෙලාවම එයාගේ ජන්මපතේ පරීක්ෂා කළා. එයාගේ ජීවිතයේ අතීතය, වර්තමානය, අනාගතය බලලා හරීම නිවැරදි පිළිතුර දෙනවා. මම කියන්නේ නැහැ එයාට මේ මුද්ද දාන්න, මේ අපලට මේ මාළ දාන්න. අපි කරන්න ඕන ධනුෂ් මහත්මයා එලවටත් පින්කම මෙලවටත් පින්කම දෙන දෙයක්. එතකොට තමයි ආගේ කර්මයේ ෂය වෙන්නේ. කර්මයේ ෂය කරන්නේ නැතුව අපිට අපේ මේ කරන දේවල් අපිට සාර්ථක වෙන්නේ නැහැ. ඔන්න ඕකයි කාරණාව. මේ අදෘෂ්ටමාන ලෝකයේ පිළිබඳව බොහෝ දෙනෙක් බොහෝ දේවල් හිතනවා නම් සමිත් සමාරක් වලට තරුණෙක් ඉදිරිය අලුත් මත ඉදිරිපත් කරනවා. අවසාන වශයෙන් මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන රටේ ලෝකේ? මං හිතන්නේ පළවෙනි වතාවට වෙන්නේ නැති මේ වගේ වැඩසටහනක් අපි අරන් ඉන්නේ සමිත් එක්ක අපි සාකච්ඡා කරන්නේ. දැන් මේ වැඩසටහන බොහෝ දෙනෙක් බලයි, බොහෝ ප්‍රතිචාර ලබා දෙයි. මොන වගේ දේවල්ද අවසාන වශයෙන් රටේ ලෝකේ ජනතාවට දෙන්න තියෙන්නේ? මට හිතෙන ධනුෂ් මහත්මයා මෙහෙමයි, මේ ධර්මයේ නාමයෙන් අධර්මයේ රජවන කාලයක්. එතකොට ආධ්‍යාත්මයේ කේ කියා ආධ්‍යාත්මය නැති මිනිස්සු ඉස්සරහට එන කාලයක්. මට ඕන වුණා දැන් ධනුෂ් මහත්මයා මගේ සේවා කාලේ අවුරුදු 15ක් මේ තරම් දුරට මාව ඉදිරියට දකින්න හම්බුනේ නැහැ. නමුත් මම කල්පනා කරා ඇයි මං හැංගිලා ඉන්නේ? අදක්ෂතාවයේ තියෙන මිනිසුන් අධර්මය පාලනය කරද්දී, අධර්මය රජ කරද්දී ධර්මයේ කේ මාර්ග යන මම ඇයි, ආධ්‍යාත්ම ශක්තිය ගමනක් යන මම ඇයි මේ දේවල් ඉස්සරහට ගෙන යන්නේ නැත්තේ? ඒ නිසා වැරදින තැන මිනිස්සුන්ට හරි ගසලා ගන්න මම මේ කාර්යය කරන්න පටන් ගත්තා. ඒ නිසා මට කියන්නේ එන්න, ඕනෑම කෙනෙක් එන්න, මට පිහිට වෙන්න පුළුවන්. හැබැයි සාධාරණම විතරයි. දුක් විඳින ඕනම කෙනෙක්ට ලෙඩකට පිහිට වෙන්න, හැබැයි වෛද්‍යවරුන් පිහිට වෙන දෙයක් තියෙනවා. අපේ දේශීය වෛද්‍යවරු වගේම අපේ වෛද්‍යවරු ඉන්නවා. ඒතර ඒ වෛද්‍යවරුන්ට අපි ගරු කරන්න ඕනේ. ඒ නිසා සමහරක් දේවල් තියෙනවා ධනුෂ් මහත්මයා, වෛද්‍යවරුන්ට අපි මූලිකත්වය දිය යුතුයි. සමහරක් දේශීය දේවල් තියෙනවා අපි හෙළවෙද කමෙන් කරන්න ඕද. සමහරක් දේවල් තියෙනවා අදුෂ්‍යමාන නොපෙනෙන ආත්ම ශක්තියෙන් ගොඩ දාන්න පුළුවන් දේවල්. ඒ නිසා මම හිතනවා මේ හැම දිනකට ප්‍රශ්නයක් තියෙනවා කතා කරන්න තක්කෙටම මම එයා ගැන කියනවා. ආයි කතා දෙකක් නැහැ. අදුෂ්‍යමාන ලෝකයේ මේ නොපෙනෙන ලෝකයේ පිළිබඳව ඔබට අරගෙන ආව මේ වැඩසටහනෙන් දැනට අපි සමුගන්නවා. තවත් දවසක මේ වගේම හරවත් වැඩසටහනකින් කමෙන් බලාපොරොත්තු වෙන්න. බෙවින් ස්තුතිවන්ත වෙනවා. අයිබෝන් ඔබතුමාට නිරෝගී සම්පත ප්‍රාර්ථනා කරනවා.